ගරු ස්වාමීන් වහන්ස, සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව ඔබ වහන්සේ අපිට කොයි ආකාරයෙන්ද පැහැදිලි කර දෙන්නේ? සමහරවිට අපි අවුරුදු ගැන කියනකොට, අවුරුදු චාරිත්‍ර ගැන කියනකොට සමහර අය තුළ හිතේ මේ ප්‍රශ්නාර්ථයක් මතුවෙන්නත් පුළුවන්. මොකද මම අතහැරීම ගැන කතා කරනවා, තෘෂ්ණාවශය කිරීම ගැන කතා කරනවා, නිවන් මාර්ගය ගැන කතා කරනවා. ඒ කතා කරද්දී මම මොකටද මේ සිංහල අවුරුදු චාරිත්‍ර ගැන කතා කරන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒව හොයනවනේ මිනිස්සු නේද? මේ අපේ සම්මා සම්බුද්ධ ශාසනයේ දූතාංගධාරී භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත්වෙච්ච කෙනා තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තරම් මේ දූතාංග රකින්න පුළුවන් වෙන කිසිම ස්වාමීන් වහන්සේ නමක් මේ ශාසනයේ නැහැ නෝන. එයා මේ සෑම දූතාංගයක්ම නියමිත ආකාරයෙන් රැක්ක අපේ ශාසනයේ ශ්‍රේෂ්ඨම ස්වාමීන් වහන්සේ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒතොර මේ දූතාංගධාරීන් භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත්වෙච්ච මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැන් වයෝවෘද්ධභාවයට පත්වෙනවා. වයෝවෘද්ධභාවයට පත්වෙද්දී බුදුරජාණන් වහන්සේ දවසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් අහනවා, මහා කාශ්‍යප දැන් ඔබට මේ පාංශකූල චීවර දරන්න බෑ. එහෙනම් ඔබ දැන් වයෝවෘද්ධයි, මේවා හරි බරයි, මේවා පඳු කරන්න, මේවා හදන්න මහන්න ඔබට දැන් බෑ. ඒ නිසා මහා කාශ්‍යප ඔබ දැන් මේ පාංශකූල චීවර පරිහරණයෙන් ඉවත් වෙලා මේ සිනුදු සිවුරක් පළඳින්න. තේරෙනවද? මොකද උන්වහන්සේ දූතාංගධාරී භික්ෂූන්ගේ එක දෙයක් තමයි පාංශකූල සිවුරු තමයි පළඳින්නේ, අලුත් සිවුරු පළඳින්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා, කාශ්‍යප මේ දැන් මේ පාංශකූල සිවුරු ඉවත් කරලා දැන් ඔබ සිනුදු සිවුරක් පළඳන. ඔබට දැන් මේවා බරයි, ඔබට මේක දරන්න බැහැ කියලා. ආයිමත් බුදුරජාණන් වහන්සේ කියනවා, කාශ්‍යප දැන් ඔබට පිණ්ඩපාතයෙන් ජීවත් වෙන්න අපහසුයි. ඒ නිසා ඔබ දැන් ආරාධනා දාන පිළි අරගෙන ආරණ්‍යයකට ගිහිල්ලා ඔබ ටිකක් විවේකීසුවෙන් ජීවත් වෙන්න කියලා. ඒ වෙලාවේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා, භාග්‍යවතුන් වහන්සේ මට ඒක නම් කවදාකවත් කරන්න බැහැ. බොහොම නිහතමානීව බුදුරජාණන් වහන්සේ කිව්වේ කාරණය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ දූතාංග භික්ෂුවක් හැටියට මර පාංශකූල සිවුරු දරමින් ඒ ඉතුරු දූතාංගයන් රකිමින් ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙද්දිත් බුදුරජාණන් වහන්සේ කියලත් මෙතනින් මිදෙන්නේ කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එතනින් මිදුනේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා. බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මොකද කළේ? දැන් බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පෑවා, සියලු සංස්කාරයෝ අනිත්‍යයි, දැන් මමත් පිරිනිවන් පායි, මම කැලේට වෙලා දූතාංග රැකමින් ජීවත් වෙනවා කියලා කැලේට ගියාද? නැහැ. දැන් අරසා බුදුරජාන් වහන්සේ කියලත් මේ දූතාංග වලින් මිදෙන්න කියලා ඔබට මේව අපහසුයි කියලා ඒ දූතාංග දෙකෙන්වත් උන්වහන්සේ මිදුනේ නැහැ. නමුත් බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ උන්වහන්සේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි, බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා උන්වහන්සේ ආයිමත් කැලේට යන්න ගියේ නැහැ. උන්වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේව ගෙන්නලා ආනන්ද ස්වාමීන් වහන්සේව දූතයෙක් කරලා අජාසත් රජතුමා ළඟට ඇරලා අජාසත් රජතුමා හරහා රාජ්‍ය අනුග්‍රහය අරගෙන නෝනා පළවෙනි ධර්ම සංගායනාව පවත්වනවා. මහා කැපවීමකින්, මහා වීරයකින්, ගොඩාක් සැලසුම් සහගතව තමයි පළවෙනි ධර්ම සංගායනාව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පවත්වන්නේ. එනම් බලන්න, අතනදී බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරලත් උන්වහන්සේ ඒක පිළිගත්තේ නැහැ. නමුත් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ උන්වහන්සේ දැන් සියල්ල අනිත්‍යයි කියලා කවදාකවත් කැලේට යන්න ගියේ. උන්වහන්සේ එදා ඒ ගත්තා වූ තීරණේ සානෝනා ඒ ද පළවෙනි ධර්ම සංගායනාව පැවැත්වුව නිසා තමයි අද මේ මොහොතේ සිංහල ජාතියත් බුදුදහමත් සුරක්ෂිතව තියෙන්නේ. එදා උන්වහන්සේ එදා නෑ මම දූතාංගධාරී භික්ෂුවක්, ඕවා සියල්ල අනිත්‍යයි, මම යනවා යන්න කියලා කැලේට ගියා නම් අද සම්මා සම්බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා සිංහල ජාතියත් අතුරුදහන් වෙලා. බුදුරජාන් වහන්සේ සංඝයා හැටියට අපිට නිරතුරුවම කියනවා, ලෝකයාගේ සැපය උදෙසා හේතු වෙන යම් ධර්මතාවයන් තියෙනවා නම් ඒ ධර්මතාවයන්ගේ ආරක්ෂා උදෙසා අපිට පෙනී හිටින්න කියලා. පෙනී හිටින මේ ධර්මානුකූලව කරුණු දක්වන්න.